සිනමාවත් පොංචි තිරයත් වේදිකාවත් එක ලෙසම විජය කළ සොඳුරු කලාකරුවෙකු පහුගියදා අපේ අතරින් සදහටම නික්ම ගියා. එය ඔහුට ආදරය කරන සුවහසක් රසික පිරිසද ශෝකයට පත් කරමින් ප්‍රවීණ කලාකරු ගාමිණී හෙට්ටිආරච්චි නම් වූ ඔහුගේ දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි ඉතාම පියාණන්ගේ මතකයන් ගැන හැඬු හඳුලින් පුවත් පතකට පවසා තිබුණු තොරතුරු වගේකුයි අපි ඔබ වෙත ගෙනෙන්නේ. මුලින්ම කියන්න ඕන තාත්තා කෙනෙක් විදිහට තාත්තාගේ යුතුකම් වගකීම් උපරිමයෙන් ඉෂ්ට කරපු චරිතයක්. තාත්තාගේ ජීවිතයේ අංක එක වුණේ පවුල, ඊට පස්සේ අනිත් දේවල්. අද මම යම් තැනක ඉන්නවා නම් ඉන්නේ මගේ තාත්තා නිසා. මම අයියා අම්මගෙන් තොර ජීවිතයක් තාත්තට තිබුණේ නෑ. හැම දෙයකදීම පසුපස හිටියා. කලාකරුවෙක් කියන කාර්යබහුල චරිතයක්නේ. නමුත් මට අද හිතා ගන්න බෑ තාත්තා රැකියාවකුත් කරගෙන කලා කටයුතු වල නිරත වෙමින් අපිත් බලාගෙන කාලය කළමනාකරණය කරගෙන වැඩ කළේ කොහොමද කියලා. මේ අවුරුදු 40 වෙනි තාත්තා නාට්‍යවලත් වැඩ කළා. තාත්තට කවදාවත් කලා ශිෂ්‍යයෙක් වැඩ අඩු වුණේ නෑ. බත් නැති කාලයක් තිබුණෙම නෑ. අපිට කිසිම අඩුවක් කළේ නෑ. හැම දෙයකදීම ළඟ හිටියා. මට ඉගෙන ගන්න දේවල් වලදී තාත්තා තමයි ළඟින් ඉඳලා ඒ දේවල් වලට මාව තල්ලු කළේ. හැම දෙයකදීම දිරියක් වුණේ ඔහු. මම මොරටුව විශ්වවිද්‍යාලයේ මගේ උපාධිය හැදෑරුවේ. ඉතින් මං හරිම කම්මැලි සෙන්සුරාදී විද දිනවල දේශන වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ හැම දෙයකදීම මගේ පස්සේ ඉඳලා උනන්දු කළා. අපි හැමෝගෙම අධ්‍යාපන කටයුතු වලට ගොඩක් කැප වුණා. මම පුංචි කාලේ ඉඳලා අමතර පන්ති හැමදේටම එකගෙන යන්නේ තාත්තා. ඒ වගේම පොඩි කාලේදී අපි හරි ආසයි ඇවිදින් යන්න. අපිව සතියකට වතාවක් එළියට එක්කගෙන ගියා. කන්න බොන්න අරන් දුන්නා. වේදිකා නාට්‍ය බලන්න ගියා. හෙදරට ඒ විනෝදේ ලබා දුන්නා. මහලොකුවට සල්ලි එකතු කරන්න දැඟලුවේ නැහැ. ලොකු බලාපොරොත්තු තිබුණෙත් නැහැ. එදා දවස සතුටින් ගෙව්වා. මට වුණත් හැමදේම තනියෙන් කරගන්න ඉගැන්නුවේ තාත්තා. ඩ්‍රයිව් කරන්න ඉගැන්නුවා. ගෑනු ළමයෙක් වුණාම හැමදේම ඉගෙන ගන්න ඕන කියලා හැමදේම මට කියලා දීලා පිටිපස්සෙන් හැමදේම බලාගෙන හිටියා. මගේ ජයග්‍රහණයන් දැකලා ගොඩක් සතුටු වුණා. මුලදී මම රංගනයට එකතු වෙනවට ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ අකමැති වුණේ තාත්තා බය වුණා මේ ශේෂ්ත්‍රයට එකතු වුණාම ඉගෙන ගන්න නැති වෙයි කියලා. එතකොට මම උපාධිය 3 වෙනි අවුරුද්දේ හිටියේ. තාත්තා කිව්වා හැමදේටම කලින් ඉගෙන ගන්න කියලා. ඒත් මම මගේ පැත්තෙන් හැමදේම කළා. බුද්ධියෙන් වැඩ කිරීම මට හොඳින්ම කියලා දුන්නා. ඒ වගේම ඕන සමාජයක ජීවත් වෙන විදිහ කියලා දුන්නා. මම රඟපානවා දැක්කම සතුටු වුණා. ඒ වගේ ප්‍රතිචාර මට කෙලින්ම දැක්කුවේ නෑ. නමුත් මගේ ගෙදර අය එක්ක මගේ රංගනයන් ගැන කියනවා. තාත්තා මට කතා කළේ චූටි දූ කියලා. ඉතින් කට්ටිය එක්ක කියනවා චූටි දූ මටත් වඩා හොඳට දැන් රඟපානවා කියලා. මං ඒ තුලින් සම්මානයන්ට පවා පාත්‍ර වුණානේ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටු වුණා. තාත්තා මගෙත් එක්ක හරි එකතුයි. අපි යාළුවෝ වගේ පොඩි කාලේ දනන් දඟ වැඩ කළාම සැර දානවා. මට නීති රීති එහෙමත් දාලා තිබුණා. ඒ කොහේ ගියත් රැවෙන්න කලින් ගෙදර එන්න ඕනේ කියලා. යාළුවෙකුගේ පාටියට ගියත් රැවෙන්න කලින් ගෙදර එන්න ඕන. නැත්තම් දිගටම කතා කරනවා. යාළුවන්ටත් කතා කරලා මට එන්න කියනවා. මගේ යාළුවෙත් එක්කත් ගොඩක් එකතුයි. අපේ අම්මත් කලාවට සම්බන්ධ වෙලා හිටපු නිසා අදින්නම එක දවසේ රූගත කිරීම වලට සම්බන්ධ වුණේ නැහැ. එක්කෙනෙක් රූගත කිරීම වලට යනවා නම් අනිත් කෙනා ගෙදර ඉන්නවා. තාත්තා ගෙදර ඉන්න දවසට කෑම හැදුවේ තාත්තා. එතකොට ගෙදර හැමදාම එකම කෑම වෙලා තමයි අපි කෑවේ. තාත්තා හදන්න දන්නේ එකම කෑම ටික. ඒ රතුබතුයි සම්බෝලයි කරවලයි අලබැදුමයි. ඒ අලබැදුම මාර රසයි. ඉතින් අම්මා ගෙදර නැත්තම් අපි කෑවේ මේවා තමයි. මම විවාහ වුණා කියලා ගෙදරින් ඈතුනේ නෑ. කොයිලේ ගෙදර දුවගෙන ආවා. මමයි මහත්තයයි තනියම ගිය ගමනක් නැති කරා. අපි ට්‍රිප් එකක් ගියත් අම්මයි තාත්තයි ළඟ හිටියා. මගේ බබාලා දෙන්නටත් මාරම ආදරේ. අපිට තියෙන දුක අපිට තාත්තට හරියට සලකන්න බැරි වුණා. මොකද නොහිතපු වෙලාවක තාත්තා නැති වුණේ. ලොකුවට කන්න බොන්න දෙන්න බැරි ලෙඩක් තිබුණේ නෑනේ. රෝහලේ හිටියුණත් විහිළු කර කර හිටියේ. ලොකුවට ලෙඩක් තිබුණේ නැහැ. වකුගඩුවක් බද්ධ කිරීමක් කලින් කළා. ඒක 100%ක්ම සාර්ථක වුණා. ඊට පස්සේ හොඳින් වැඩ කළා. නමුත් එවෙනේ පාවිච්චි කරපු බෙහෙත් වලට අම්මාවට හානි වෙලා තියෙනවා. ඒ නිසා තමයි නැති වුණේ. නමුත් අපිවත් තාත්තවත් හිතුවේ නෑ ජීවිතේ මේ විදිහට නැති වෙයි කියලා. කලා කටයුතු වලට පවා දින වෙන් කරලා තිබුණා. අපි තාත්තව බලන්න ගියාම අත් හොඳට කතා පහ කළා. ඒ අන්තිම දවසේ හොඳට විහිළු කරලා හැම හිටියා. තාත්තත් කොහොම හරි විනෝදෙන් ජීවත් වුණේ. හරි විනෝද බර චරිතයක්. ඉතින් ඇත්තටම මේ උනතේ අපිටත් හිණයක් වගේ. තාත්තා කෙනෙක්ගේ අඩුව කොහොමද පිරිමහගන්නේ කියලායි ඈ හැඬෝ කඳුලින් පවසලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක කරන්න එපා.